දකුණු අප්‍රිකානු ප්‍රධාන වේග පන්දවන්නන් දෙදෙනෙකුට 2023 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය ක්‍රීඩා කිරීමේ අවස්ථාව අහිමි වී තිබෙන බව මේ වන විට වාර්තා වෙනවා. ඉතින් ලෝකයේම ක්‍රීඩකයන් ගණනාවක් ආබාධවලට ලක් වෙලා ඉන්නේ. සමහරක්ට ලෝක කුසලානෙට එන්නට පුළුවන් කියලා කියනවා. සමහරක්ට මැදදි එන්නට පුළුවන් කියනවා. සමහරක්ට අහිමි වෙනවා කියලා කියනවා. දකුණු අප්‍රිකා ක්‍රිකට් ආයතනයේ නිවේදනය කරන්නේ ආබාධවලට ලක්වීම හේතුවෙන් නොකියා සහ මගාලාට මෙලෙස ලෝක කුසලාන තරගාවලිය අහිමි වෙලා තියෙනවා කියලා තමයි. ඔවුන් දෙදෙනා වෙනුවට පර්ක්වායෝ සහ විලියම්ස් කියන ක්‍රීඩකයන් දෙදෙනා සංචිතයට ආදේශ කිරීමට තේරීම් කමිටුව තීරණය කළා තියෙනවා. ඉතින් නොකියා පිටකොන්ද ආශ්‍රිත ආබාධයකට ලක්ුණේ පසුගිය ඕස්ට්‍රේලියානු තරගාවලියේ දෙවන එක්දින තරගයේදී. ඕස්ට්‍රේලියාවට එරෙහිව තෙවන එක්දින තරගය පමණක් ක්‍රීඩා කළ මගාලා වම් දන හිසේ ආබාධයකට ලක් වෙලා තියෙනවා. ඉතින් ඔහු අපි දන්නවා IPL තරගාවලියේත් ආබාධයකට ලක් වෙච්ච නිසා තමයි මතීෂ පතිරණට අවස්ථාව හම්බ වුණේ එක අවස්ථාවක. ඉතින් දැන් ළඟ ළඟ මේ ක්‍රීඩකයාත් ආබාධවලට ලක් වෙනවා කියලා තමයි පේන්න තියෙන්නේ. ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ පළවෙනි තරගය 5 වෙනිදා ආරම්භ වීමට නියමිතයි. ඉතින් දකුණු අප්‍රිකානු කණ්ඩායම 23 වෙනිදා ඉන්දියාව බලා පිටත් වෙනවා කියලා තමයි වාර්තා සඳහන් කරන්නේ. ඔවුන්ගේ පළවෙනි තරගයේ ඉතින් අපිට වැදගත් ඒ තමයි ශ්‍රී ලංකාව සහ දකුණු අප්‍රිකාව අතර ඔක්තෝබර් 7 වෙනිදා ශ්‍රී ලංකාවෙත් පළවෙනි තරගය, දකුණු අප්‍රිකාවෙත් පළවෙනි තරගය ක්‍රීඩා කිරීමට නියමිතයි. ඉතින් අපිට වැදගත් ඔවුන්ගේ කණ්ඩායමේ තොරතුරු. මොකද අපේ පළවෙනි තරගය ලෝක කුසලානේ ආරම්භ කරන්නේ ඔවුන් සමග නිසා. ඉතින් ඔන්න ප්‍රබල ක්‍රීඩකයන් දෙදෙනෙක් ඔවුන්ට අහිමි වෙලා තියෙනවා. ඒක අපේ පැත්තෙන් බලපුවම පොඩ්ඩක් හොඳයි වගේ තමයි පේන්නත් තියෙන්නේ. චැනල් එක සබ්ස්ක්‍රයිබ් කරන්න, සීනුව ඔබලා වැඩසටහන් ආපු ගමන්ම දැනගන්න.